नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स तेरुवन सरणाई सीलु दिनाटम अद अदि असलपुर पसलोस्सक पोहो दिनय उतुम वसान ऋतुव हेट दवसिं आरंभ वेनवा गिम्हान ऋतुवेहि अवसान पोहोय हटियटई मे पोहोय दक्वेन्ने तिं मे वसान काले बौद्धयिन हटियट ओब हेम दिनाटम इताम वेदगत उतुम पोहो दिनयक महा संगरत्नय असुरु करगेन ඔබට කුසල ධර්ම රාශියක් සම්පූර්ණ කරගන්නට ඉඩ සැලසෙන උතුම් සමයක් හැටියට වසාන සමය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ගිහි පැවිදි බොහෝ පිරිසක් මාර්ගඵල අධිගමයන් සලසාගත්ත කුසල ධර්මයන් සම්පූර්ණ කරගත්ත උතුම් කාල පරිච්ඡේදයක් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන් නම් ඒ උතුම් වසාන සමය තරම් වසාන කාල පරිච්ඡේදයේ තරම් වෙන කාල පරිච්ඡේදයක් නැති තරම් භික්ෂුන්හන්සේලාට වස්සාන කාලයේ වැඩ ඉඳීම සඳහා ආරාධනා කිරීම විදිහට ආරාධනා කරන සදැහැතියන් උන්වහන්සේලා ඇසුරු කරගෙන උන්වහන්සේලා පැහැදිලි කරනු ලබන ඒ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරගෙන ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුව තමන්ගේ ජීවිතය හික්මවා ගැනීම සිදු කරනු ලබනවා. ස්වාමින්වහන්සේලාත් පහසුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණණය කර ගැනීම සිදු කරනු ලබනවා. ඉතින් ඒ සියලුම දේවල් මුල් කරගෙන අතීතයේහි පටන්ම මාර්ගඵල අධිගමයන් සිවණක් පිරිසම සාක්ෂාත් කරගත්ත ප්‍රධානම කාල පරිච්ඡේදය හැටියට වස්සාන කාලය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වස්සාන කාලයේ පුරාවටත් ඔබට උතුම් ධර්මය තුල තමන්ගේ ජීවිතය හික්මවා ගන්නෙ කොහොමද කියන එක පිළිබඳව විවිධ මානයන් ඔස්සේ විවිධ පැතිකඩවල් ඔස්සේ අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය පොහෝ දිනයන්හි සාකච්ඡා කළා වගේම මේ පොහෝ දිනේදීත් අපි ධර්ම කාරණාවන් මේ ස්වාමීන් වහන්සේලා සමග සිද්ධ කෙරෙන සාකච්ඡාවක් හැටියට ශ්‍රවණය කරගන්නට හැම දිනාටම අවකාශය සලසා දෙන්නේ. පංච නීවරණ ධර්මයන් පිළිබඳව කතා කරනකොට අපි එක් එක් නීවරණය පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට යෙදුණා හඳුනා ගන්නට යෙදුණා මීට පෙර දේශනාවන්ගෙදී. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ අපේ හිතේ තිබෙන උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවය පිළිබඳව. හිතේ තියෙන උද්දච්චය සහ කුක්කුච්චය කියලා කියන්නේ කුමන ධර්මයක්ද එය දුරු කිරීම සඳහා අපි කෙලෙස කටයුතු කළ යුතුද කියන කාරණාව පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරමින් විවිධ පැතිකඩවල් ඔස්සේ ඒ පිළිබඳව කරුණු කාරණා හඳුනා ගන්නට යෙදුණා. අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ විචිකිච්ඡාව පිළිබඳව. විචිකිච්ඡාව කියන ධර්මයත් නීවරණ ධර්මයක් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විචිකිච්ඡාව කියන නීවරණය බොහෝ දෙනෙකුට කුසල මාර්ගය අවහිර කරන්නටත් ඒ වගේම නීවරණ ධර්මයක් විදිහට නිවන ආවරණය කරන්නටත් ඉදිරිපත් වන ආකාරය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ස්වර්ගයත් මාර්ගයත් නැතිනම් සග්ගාවරණ සහ මග්ගාවරණ කියන දෙකම සිදු කරන දෙයක් හැටියට විචිකිච්ඡාව කියන දේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්මයේ පිළිබඳව අපි මේ මොහොතේදී විශේෂයෙන්ම හැම පැතිකඩකින්ම හාත්පස කරුණු සහිතව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේලාත් සමඟ මේ වෙලාවේදී කරුණු කාරණා සහිතව සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් මේ විචිකිච්ඡාව මම හිතනවා අපේ හැමදෙන්නේ බොහෝ දෙනෙකුට තමන්ගේ මාර්ගය ප්‍රතිපදාව පුරා ගන්න බැරි වෙන්නට හේතුවක් තමයි විචිකිච්ඡාව කියන එක. විචිකිච්ඡාව කිව්වහම මේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේක සැකය කියලා කතා කරන සරල වචනය තුල මේක නිර්වචනය වෙනවා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා.
සැකය කියන කාරණාව මිනිසුන්ගේ හිත්වල විවිධ අවස්ථාවන්හි විවිධ ස්වරූපයෙන් පෙනී සිටීම සිද්ධ කරනවා. එතකොට මේ සැකය කියන දේ මේ විචිකිච්ඡාව කියන දෙයක් හැටියට නීවරණ ධර්මයක් හැටියට අපිට මේ මාර්ගය සහ ඒ කුසල මාර්ගයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් ආවරණය කරන්නට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳව අපිට කරුණුකාරණා ගොන්නක් ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ සූත්‍ර දේශනා තුළත් අභිධර්ම කාරණාවන් තුළත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපි කතා කරනවා බුද්ධාදී අට තැනක තියෙන සැකයක් පිළිබඳව කතා කරනවා. ඒ වගේම බාහිර ශාසනයක වුණත් සැකය කියන දේ මුල් වුණොත් ඒකත් නීවරණ ධර්මයක් හැටියට අපි කතා කරනකොට මේ සැකය කියන දේ බාහිර ශාසනයක වුණත් මුල් වුණොත් ඒක ධ්‍යාන මාර්ගයන්ට පවා අන්තරාය කර දෙයක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සැකය කොහොමද මිනිසුන්ගේ සිත් සතන් වල උපදින්නේ පවතින්නේ සිත්වල ගුණධර්ම වගාවට බාධා කරන්නේ කියන එක ගැන අපිට පොඩ්ඩක් කරුණු කාරණා අපි කතා කරමු. මේ වෙලාවේදී සාකච්ඡා කරමු කොහොමද මේක මේ බලපෑම ඇති කරන්නේ කියන දේ පිළිබඳව. අවසරයි ස්වාමීන් වහන්ස. විචිකිච්ඡාව පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ කරුණ ඉදිරිපත් කරා. එතනදී ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ සග්ගාවරණ සහ මග්ගාවරණ දෙකම තියෙන නීවරණයක් විදිහට විචිකිච්ඡාව හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අපිට විචිකිච්ඡාව ගැන කතා කරනකොට ධර්මයේ ගොඩාක් කාරණාවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විචිකිච්ඡාව ගැන තියෙන ඒ අතර විශේෂයෙන්ම දැන් නීවරණ ධර්මයක් විදිහටත් විචිකිච්ඡාව පෙන්ලා දෙනවා. ඒ වගේම සංයෝජනයක් විදිහටත් විචිකිච්ඡාව කියන මේ ධර්මය පෙන්ලා දීලා තියෙනවා. එතකොට අපි මේ විචිකිච්ඡාව හරියටම හඳුර ගන්න ඕන. මොකද මේ අපිට ආසනේ දිනුවෙන්ට තියෙන ලොකුම බලපෑමක් කරන කාරණාවක් තමයි අපිට විචිකිච්ඡාව කියන එක. මොකද ඒක අපි නොසලකා හැරියොත් එහෙම ඇතරම අපිට මාර්ගඵලයක් ලබන්නත් බෑ. ඒ වගේම සමත නිමිත්තක් නැත්තම් සමාධියක් දිනු කරගන්නත් බෑ. එතකොට ධර්මයේ විස්තර කරනවා විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා. හරි ලස්සන විග්‍රහයක් ඒක. ඒ කියන්නේ මේ විගත කියන්නේ පහ වෙන අර්ථය. චිකිත්සා කියලා කියනවා මේ ප්‍රතික්‍රම කරනවා කියන. එතකොට නුවණ කියන මේ ප්‍රතිකර්මෙන් පිළියමෙන් පහ වුණා කියන අර්ථයෙන් විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා සඳහන් වෙනවා. එතකොට ඒක මේ හරි වැදගත් කාරණාවක් හොඳ විග්‍රහයක්. එතකොට අපි ඒ කාරණාව ඇති වෙන්නේ දැන් පළවෙනියටම අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේ අපිට නීවරණ ධර්මයක් විදිහට විචිකිච්ඡාව ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම දැන් ඒ වගේම සංයෝජනයක් විදිහට විචිකිච්ඡාව ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව දිහා බලපුවම ඒකට ධර්මයේ විස්තර කරන්නේ මේ බුද්ධාදී අටතැන්හි ඇති වෙන සැකය කියන එක. එතකොට මේ සැකය දැන් මේ ශාසනයේ කෙනෙක් නැති කරොත් එයා මේ අනිවාර්යයෙන්ම මේ මාර්ගඵලය අවබෝධ කරනවා. එහෙම නැත්නම් සෝතාපන්න වෙනවා. එතකොට විචිකිච්ඡාව යම් දවසක නැති වෙනවා නම් ඒ නැති වෙන්නේ සෝ කියන්නේ සෝවන් මාර්ග සිටින් කියලා සඳහන් වෙන්නේ. එතකොට ඒ කාරණාව ඒ වගේම දැනගන්නකොට දැන් අපිට එහෙම කතා කරනකොට දැන් බාහිර ශාසනයකත් විචිකිච්ඡාව නැති කරනවා කියලා සඳහන් වෙනවානේ. එතකොට ඒ විචිකිච්ඡාව මේ වෙනම කාරණාවක්. එතකොට ඒ බාහිර ශාසනයක කෙනෙක් යම් දවසක සමාධියක් වඩනවා නම් සමාධිය ප්‍රගුණ කරනවා නම් එයාට නැති වෙන්න ඕන, එයා නැති කරන්න ඕන එයාගේ ගුරුකුලයේ පිළිබඳව නැත්නම් එයාගේ ආචාර්ය පරම්පරාව පිළිබඳව සහ එයා දරන ධර්ම කාරණාව නැත්නම් අපි දැන් අලාර කාලාමුද්ද කරාම වගේ කෙනෙක් ගත්තොත් එහෙම එයා හිතාගෙන ඉඳපු නිවන කියලා එකක් එයා මේ ලබා ගන්නවා. එතකොට ඒ සඳහා එයාට සැකයක් නැහැ. දැන් අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් දැනගෙන අපිට විචිකිච්ඡාව නැහැ කියන්න පුළුවන් නම් ඒ නැහැ කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම අර බුද්ධාදී අටතැන් පිළිබඳව සැකය යම් දවසක නැති වුණා. එතකොට අපිට මේක අකුසල ධර්මයක්. ඒ විචිකිච්ඡාව කියන එක කියන්නේ අපි තව ඉස්සරහට කතා කරන්න පුළුවන් විචිකිච්ඡාව හටගන්නේ කොහොමද කියන කාරණාවත්. එතකොට මේ අකුසල ධර්මය අපි හඳුන ගන්න ඕන කොයි විදියටද හටගන්නේ, කොයි වෙලාවෙද හටගන්නේ, කොහොමද හටගන්නේ කියන කාරණා. එතකොට මෙන්න මේ කාරණා ටික අපි අඳුරගත්තාම අපිට පුළුවන්කම තියෙනවා අපිට ඇත්තටම මේ අපිට තියෙන මේ සග්ගාවරණයත් මග්ගාවරණයත් දෙකම
දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ විචිකිච්ඡාව ගැන කතා කරනකොට තවත් ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒකත් මතක් කරන්න. අර මේ විචිකිච්ඡාවේ ලක්ෂණ රස පදට්ටාන පච්චුපට්ටාන කියලා මේ විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂණය කියලා කියන්නේ විචිකිච්ඡාවේ ලක්ෂණය තියෙන මේ සැක සැකේ කියන එක. ඒක තමයි ලක්ෂණය අපිට බාහිරින් අපිට දකින්න පුළුවන් කියන කාරණාව. ඒ වගේම මේ රසය තියෙනවා. රසය කියන්නේ කම්පන රස. ඒ කියන්නේ විචිකිච්ඡාව තියෙනකොට කම්පණය වෙන ස්වභාවයක් අපිට දකින්නවා. එතකොට දැන් උදාහරණයක් විදිහට යම් යාට මේ අරමුණක් ග්‍රහණය කර ගැනීම හැකියාවක් නැහැ විචිකිච්ඡාව ඇති කල්ලි. ඒ වගේම මේ පදට්ටාන කියන මේ පච්චුපට්ටාන. පච්චුපට්ටාන කියන්නේ වැටහෙන ස්වභාවය. ඒක වැටහෙන ස්වභාවය කියන්නේ මේ ස්ථාවර නැහැ. නිශ්චලයි. මේ මොකද්ද මේ නිට්ටිය නැහැ. එතකොට ඒ ස්වභාවය තමයි විචිකිච්ඡාවේ වැටහෙන ආකාරය කිනකොට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය. ඊළඟට තව මේ කාරණා තමයි පදට්ටාන. ඒකට ආසන්නම කාරණාව අයෝනිසෝ මනසිකාරය. එතකොට මෙන්න මේ කාරණා ටික අපි හොඳට කියන්නේ මනාව තේරුම් ගත්තොත් එහෙනම් අපිට විචිකිච්ඡාව නැති කර ගන්න පුළුවන්. ඊළඟ මේ අර බුදුරජාණන් වහන්සේ අර උපමාවක් දක්වන්නේ මේ සර්පයා පොඩි කියලා අවමන් කරන්න හොඳ නැහැ කියන වගේ විචිකිච්ඡාව නොසලකාරින් හොඳ නැහැ. බොහෝම පරාසයක් තුල ව්‍යාප්ත වෙලා තියෙන කාරණාවක් නිසා ඒ අපි අද මේ කතා කරන කාරණා හරිය වැදගත් කෙනෙකුට මේ සග්ගාවරණ මග්ගාවරණ දෙකම දුරු කරගන්න ඒක නිසා විචිකිච්ඡාව පිළිබඳව හොඳ අවධානයක් යොමු කරලා ඒ කරුණු ටික ඉගෙන ගන්න ඕන නම් අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියන කාරණාව මතක් කරගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තරම ස්වාමීන් වහන්සේ සිහිපත් කරා වගේ මේ විචිකිච්ඡාව කියන නීවරණය සග්ගාවරණ මග්ගාවරණ කියන මේ තැන් දෙකෙහිම ඒ දේ ඒ විදිහට නොවෙන්න නම් විචිකිච්ඡාව කියන දේ අපි දැනගන්නට අවශ්‍යයි. ඒකෙදි ස්වාමීන් වහන්සේ අර සඳහන් කරා වගේ විචිකිච්ඡාව ගැන කතා කරනකොට සංයෝජන ධර්මතා තුලත් විචිකිච්ඡාව තියෙනවා, නීවරණ ධර්මතා තුලත් විචිකිච්ඡාව සඳහන් වෙනවා. හැබැයි මේ මොන තැනෙහි විචිකිච්ඡාව ගැන කතා කළත් විචිකිච්ඡාව කියන කාරණාවේ තුල තියෙන්නේ අර ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ විචිකිච්ඡාවේ රසය තමයි, ස්වභාවය තමයි සැකය. සැකය කියන එක. එතකොට මේ විචිකිච්ඡාවේදී ඇති වෙන සැකය ගැන අපේ දහම තුල සඳහන් වෙනවා, අටුවාව තුල සඳහන් වෙනවා බුද්ධ ආදී අටතැන්හි පවතින සැකය. එතකොට බුද්ධ ආදී අටතැන්හි පවතින සැකය ගැන කතා කරනකොට මේ අටතැනෙහි අපේ සිත තුල පවතින සැකය, කුකුස, එහෙම නැත්නම් ස්ථාවරයක් නොමැතිකම තමයි මේ විචිකිච්ඡාව කියන කාරණාව පෙන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛායේ කංකති, පටිච්ච සමුප්පාදේසු ධම්මේසු කංකති, හුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, හුබ්බන්ත අපරන්තේ කංකති. මේ විදිහට කරුණු අටක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දේශනා කරනවා අපිට මේ අට තැන්හි තිබෙන සැකය. අද මේ විචිකිච්ඡාව කියන කාරණය කොයි තරම් දුරට අපේ බෞද්ධ පින්නතුන් මේ බුදුදහම අධ්‍යයනය කරන පින්නතුන් උගතුන් යයි කියාගත්තා වූ පින්නතුන් තුල දකින්න තියනවද කියන කාරණාව පේනවා. ස්වාමීන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සැකය කෙනෙකුට පවතිනවා නම් භාග්‍යතුන් වහන්සේ මෙවන් අවබෝධයකින් යුක්ත වූ එවන් භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණය කෙරෙහි පැහැදීමකින් බුදුරජාණන් වහන්සේව විශ්වාස නැත්නම් එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ නමක් හිටියද, පුරාවෘතයක්ද, සංකල්පයක්ද කියන තැන කතා කරනවා නම් ඒ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය ඍජුවම. එතකොට ධර්මය ගත්තහම ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මය නිවන් දකින්න පුළුවන්ද? අද මේ තියෙන පෙළදහම නිවනම යන්න පුළුවන් මගද නැත්නම් එයින් පරිබාහිර තව ධර්මයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේම කොහොමද අපි කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා? කියන මේ කාරණාව තුල තියෙන්නේ මේ ධර්මයේ කියන තුල තියෙන සැකය. එතකොට මේ විචිකිච්ඡාව කියන එක කොයිතරම් උඩුදුවපු කාරණාවක්ද කියලා තේරෙනවා මේ සමාජය තුල. අද ඒකෙදි ඊළඟ කාරණාව හැටියට දේශනා කරනවා සංඝේ කංකති. මේ සංඝයා කෙරෙහි පවතින සැකය. එතකොට සංඝයා කෙරෙහි පවතින සැකය ගැන කතා කරනකොට කියනවා ඒක ලස්සන කාරණාවක් අද සමාජය තුල කතිකාවතර ලක්ෂණ මේ සංඝ කියනකොට මේ හැමෝම අයිති. මේ සංඝ කියන්නේ කෙලස්තාවන වීරයන් යුතු ගිහියා සංඝ තමයි. ඉතින් අර අර්ථයේ පටලගත්ත මුද්දකම. හැබැයි එතනදි තේරෙන දෙයක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර පුද්ගල යුක්ත ඒ ගුණයන්ගෙන් යුක්ත සංඝයා සංඝරත්නය කියන තැන නෙමෙයි පහදින්නේ, මේ වෙන තැනක අර්ථකථනයක් අරගෙන පහදිනවා. ඒක තමයි සංඝයා කෙරෙහි තියෙන අපහැදීකම. දැන් කෙනෙක් හිතනවා නම්
කෙනෙක්ට ගිහි කෙනෙකුට පංචශීලයේ සමාදන් වෙලා එයාටත් නිවන් දකින්න පුළුවන් භික්ෂුන් වහන්සේට සාමණේර සීලය සමාදන් වෙලත් නිවන් දකින්න පුළුවන් උපසම්පදා සීලය සමාදන් වෙලා නිවන් දකින්න පුළුවන් එහෙනම් ඇයි මේ ඔච්චර මේ පරාජිකා වගේ දේවල් අසහිරි විහිරි නිවන් දකින්න භික්ෂුන් අදලා මොන දුකක්ද විඳින්නේ කියලා ඒකත් අර මේ සංඝයා කියන තන අනවබෝධයේ උන්වහන්සේලාගේ පැවැත්ම තුල තියෙන සුබරතාවය පිළිබඳ අනවබෝධය මත පදනම් වෙච්ච දා ඒකත් අර විචිකිච්ඡාව මතම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඒතොර සංඝයා කෙරෙහි යම් කිසි කෙනෙක් සැක කරනවා කුකුස් කරනවා කියන්නේ ඒකත් විචිකිච්ඡාව කියන කාරණාව එතනදිත් අපේ නිර්වාණගාමී මඟ අපේ සිත වඩන ප්‍රතිපදාව තුල තියෙන සමාධිමත්කම විනාශ වෙලා ඉවරයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධකංකති ධම්මේ සංඝේකංකති සික්ඛායකංකති මේක ඊටාම වැදගත් කාරණාවක් අද අපි රකින්න සීලය පිළිබඳව තියෙන සැකය ඒක ඇත්තරම පංච සීල රැකිය යුතුද ඒ රැකීමෙන් නිවන් දැකිය හැකිද මෙගෙන මේ කාරණාවන් එන්නේ අර තමන්ගේ සිත තුල තියෙන කෙලෙසුන් කෙලෙසයන්ට රින් ගන්න පුළුවන් අවකාශය ගැන මේ තමන්ගේ හිතේ එන කෙලෙසයක් මේක. ඒ කෙලෙසයට අර ශික්ෂා පංචශීලය නම් පංචශීල තුනේ රින් ගන්න අවශ්‍යයි. ඇතම කතාව. ඒකෙදි ඒ ශික්ෂාව වේදනයක් නොකර ශික්ෂාවත් රින් කර මේ නිවාණගාමි මගේ තියන්න ඔය වගේ කපටි ක්‍රියාදාමයන් නිසා ශික්ෂාව කියන එකක් දැන් සැහැල්ලු. දැන් ශික්ෂාව අවශ්‍ය නැහැ අපේ ගිහියාගේ පතන් මේ පැවිදි ජීවිතය දක්වා මේක තියෙනවා. ඒකත් අර සික්කා එකංකදීම තමයි. ශික්ෂාව කෙරෙහි පවත්නා වූ සැකේ. ඊළඟට පටිච්ච සමුප්පාද ධම්මේ සුඛංකදී පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව පවතිනා වූ සැකයත් විචිකිච්ඡාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ හේතුඵල ධර්මතාවය පිළිබඳව මේ කියන කාරණාව අද සමාජයේ කොතෙකුත් පින්නතුන්ට අහන්න ලැබෙන කාරණාවක්. ඉතින් පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව යම් කිසි කෙනෙක් සැක කරනවා නම් ඒකත් විචිකිච්ඡාව නිසා හරගන්න දෙයක් කියනවා. එතකොට මම පෙර කොහොම හිටියපු කෙනෙක්ද? මම මේ ආත්මයට කොහොමද ආවේ? මම මේයින් පස්සේ මම කොයි තැනක උපදීද? මේ වගේ පෙර භවයේ පිළිබඳව අපරාන්තයේ පිළිබඳව යම් කිසි කෙනෙක් සැක කරනවා නම් ඒකත් විචිකිච්ඡාව කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. මේක හරියට ස්වාමීන් වහන්සේ අර ලස්සන උදාහරණයක් තියෙනවා. කෙනෙක් පාර දන්නේ නැතුව දෙමන් සන්ධියක් ඉස්සරහට ගියපුවාම එයා ඒ යන්න ඕනි මොන මගෙන්ද නොයා යුත්තේ මොන මගෙන්ද කියලා දන්නේ නැහැ වගේ සිතක ඇති වෙන චෛත්‍යිකයක් තමයි මේ විචිකිච්ඡාව කියන්නේ. ධර්මයේ වුණත් හරියට අනවබෝධයක් තුල ගමන් කරපු කෙනෙක් අර දෙමන් සන්ධිය ඉස්සරහින් පුද්ගලයා වගේ. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව කළ යුතුද මම? සංඝයාට ගෞරව කළ යුතුද මම? මේ දර්ශනේ මේ දහම පිළිගත් යුතුද මම? ශික්ෂාව කෙරෙහි පැවති යුතුද කියලා සැකයක් මතුවෙනවා. මෙන්න මේ තැනෙහි පවතින එබඳු විචිකිච්ඡාව පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ කාරණාවෙදි දේශනා කළේ. ඇත්තරම මේක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. හැබැයි මේ විචිකිච්ඡාව මේ තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා සමහරවිට. මොකද මේක විචිකිච්ඡාව කියලා දැනගත්තාම විචිකිච්ඡාව දුරු කරගන්නේ කොහොමද? මේකට දුරු කරගන්නේ බුදුරජාණන් වහන්සේ මොන වගේ පැතිකඩ යන්න දේශනා කරේ කියන එකත් ඉදිරිපත් වෙනවා නම් සුදුසුයි කියලා හිතනවා සමහරවිට. එතකොට විචිකිච්ඡාව පිළිබඳව අපිට කතා කරනකොට දැන් විචිකිච්ඡාව ගැන අපි හඳුනාගත්ත මොකද්ද මේකේ ලක්ෂණය, රසය, පච්චපට්ඨානය සහ පදට්ඨානය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. එතකොට විචිකිච්ඡාව කියන එක හඳුනා ගන්නට අපිට පහසුම දේ තමයි උපදින ආකාරය පවා හඳුනා ගන්නට ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදට්ඨාන වශයෙන් අපි හඳුනා ගැනීම. එතකොට ඒකේ ලක්ෂණය තමයි කෙනෙකුට විචිකිච්ඡාව කියන එකේ සැකය කියන දේ. හැබැයි මෙතනදී මේ සැකය කියලා අදහස් කරන්නේ මේ අද වහීද නැද්ද කියලා ඇති වෙනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් වහීද නැද්ද, වහින් නැති වෙයි වගේ. එතකොට එහෙමත් සැක උපදිනානේ නේද? එතකොට ඒ වගේ උපදින මේ සාමාන්‍ය එදිනෙදා දෙන දේ නෙමෙයි මේ සංයෝජනයක්. ඊට පස්සේ නීවරණ ධර්මයක් කියලා මේ කතා කරන්නේ ඒ උපදින සැකය පිළිබඳව නෙමෙයි. එතකොට විචිකිච්ඡාවේ ලක්ෂණය තමයි අපිට හඳුනා ගන්නට තියෙන්නේ. ඒකේ තියෙන මේ සැක කරන බව, මොකක් ගැන සැක කරන බවද අර පැහැදිලි කළා වගේ බුද්ධ ආදී අටතැනක අපිට දකින්නට ලැබෙන සැකය. එතකොට රසය හැටියට අපේ පැහැදිලි කරන්නට යෙදුනා මේ කම්පණය. එතන අපිට එක තැනක ඉන්නට බැරි කම්පන වෙන ස්වභාවය. එතකොට ඒ සැකයක් තියනවා නම් යම් කිසි තැනක එතන රැඳී ඉන්නට පුළුවන් කමක් නැහැ. ඒක අදහසක නිශ්චලව පිහිටන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේ විදිහට මේ විචිකිච්ඡාව තියෙන මානසික ස්වභාවය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පච්චුපට්ඨානය කියලා කියනවා අපිට වැටහෙන බව, අවිනිශ්චිත ස්වභාවය. අර මේ දෙදාපතෝ කියලා කියනවා මේක හඳුන්වන්නට තව වචනයක් විදිහට. දෙදාපත කියලා කියන්නේ ඒක අර දෙමන් සන්ධිය කියලා පැහැදිලි කළ දෙයමයි. හරියට මේ පාරෙන් යනවද මේ පාරෙන් යනවද? දැන් සැකයක් තියෙනවා. ඒ කියන්නේ මේ පාරෙන් යනවද මේ පාරේ? අවිනිශ්චිතයි ඒක.
එකැන නිශ්චිත බවක් නැහැ මේකද මේකද තෝරගන්න මාර්ගය කියලා මෙන්න මේ දදා පත කියන දෙයින් නැතිනම් අපිට අවිනිශ්චිත බවෙන් මේ විචිකිච්ඡාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඊටාම පහසුවේ එතකොට පදට්ටහනේ තමයි අයෝනිසෝ මනසිකාරය නුනුවණින් මෙනෙහි කිරීම දේවල් පිළිබඳව මේ දේ බුද්ධ ආදී අටතැනක තමයි මේ සැකය නිවරණ ධර්මයක් විදිහට අපි යෙදීම හඳුනාගන්නේ සංයෝජනයක් විදිහට භාවිත වීම හඳුනාගන්නේ ඒ පිළිබඳව පැහැදිලි කරන්නට යන බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන සැකය සමහර විට මේ අපි අද කාලෙදි දකිනවා මේ සමහරලාට මේ සර්වඥතාඥානය පිළිබඳව තියෙන සැකය භාග්‍යතුන් වහන්සේගෙනේ එතකොට සර්වඥතාඥානය පිළිබඳව සැක කරනවා මේ සමහරලාට මේ මේ අරහත්ත්වයට පත් වුණා කියන අයත් කියන මේ භාග්‍යතුන් වහන්සේ සර්වඥතාඥානය නැහැ කියන පටලවා ගැනීමක් කරගෙන තියෙනවා සමහර මේ වික්ෂුන් වහන්සේලාත් මේ සර්වඥතාඥානය ගැන නැත්නම් වෙලාවට සැක කරන සැක උපදින අයරින් කතා කරන බවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ ගැන ඔහු කතිකාව කතා බහක් නිර්මාණය වෙනවා. එතකොට මේ සැකය කියන එක අයෝනිසෝ මානසිකාරයේ නිසා තමයි උපදින්නේ හැම වෙලාවකදී. ඇයි භාග්‍යතුන් වහන්සේ සමහර දේවල් පිළිබඳව මෙනෙහි කරන්න එපා කියලා දේශනා කරා නම් ඒ දේවල් නුනුවණින් මෙනෙහි කරන්න ගියාට පස්සේ දැන් හිතන්නකෝ ඉස්සෙල්ලා විතරේද කිකිලිද කියලා හොයාගෙන යන්න කවුරු හරි ගියොත් එහෙම නිකන් ඒක ඕන නැති විදිහට අයෝනිසෝ මනසිකාරය කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ වගේ දැන් සසරේ පැවැත්ම පිළිබඳව හේතුවද ඵලයේද මොකද්ද සසරේ මුල මොකද්ද අපි හොයාගෙන යන්න ගියාම ඒක ගැන කතා කරනකොට අපිට ඒ කියන්නේ විචිකිච්ඡාව කියන තැන අන්තිමටම ගිහිල්ලා අපි හිර වෙනවා. එතකොට මේ ආකාරයට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අර අපිට අවශ්‍ය නැති මෙනෙහි කරන්නට අවශ්‍ය නැති දේවල් පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන අයෝනිසෝ මනසිකාරය කරනකොට නුනුවණින් මෙනෙහි කරනකොට නෝපන් විචිකිච්ඡාව උපදිනවා. උපන් විචිකිච්ඡාව වැඩි වෙනවා. එතකොට විචිකිච්ඡා සහිත මනස් තියෙන අයට ඒ කතාවෙන් තවත් විචිකිච්ඡාවක් උපදිනවා. ඉතින් මේ විදිහට විචිකිච්ඡාවේ ස්වභාවය තමයි අන්න ඒ විදිහට සැක ඉපදීම කියන එක. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් එහෙමයි. ධර්මයේ පිළිබඳවත් සැක උපදිනවා. සංඝයා පිළිබඳවත් සැක උපදිනවා. මේ කරුණ ටික මම හිතනවා දැන් මේ තව දුරටත් පැහැදිලි වීම තාම වැදගත් වෙන දේවල් තියෙන අපේ සමාජයේට දැන් සමහර වෙලාවට මේ තුනුරුවන් පිළිබඳව මට සැක නැහැ කියලා කෙනෙකුට හිතෙනවා මම තුනුරුවන් පිළිබඳව කවදාවත් මම සැක කරන්නේ නැහැ කියලා. හැබැයි එයා විවිධ දුෂ්චරිතයන් හියදෙනවා විවිධ වැරදි කරනවා විවිධ ආකාරයන්ගේ අකුසලයන් හි නිරත වෙනවා. එතකොට ඒ වෙලාවට මේ නීවරණයන්ගේ භාවිතය ඔහුගේ මනස තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට ඒ සමහර තැනක ශික්ෂාවෙහි සැක කරන බව තමයි යෙදෙන්නේ ඒ වගේ තැන්වලදී. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව තියෙන සැකය එතන නියෝජනයක් වෙනවා සංයෝජන ධර්මයක් විදිහට එතන වැඩෙනකොට. අපිට මේ ආකාරයට බලනකොට මෙහි මේ ධර්මයන්ගේ යෙදීම පිළිබඳව අපි තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා දැන් බුද්ධ ආදී අටතැනක සැකේ කියලා බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, ඒ වගේම පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති, ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති, ඒ වගේම සික්ඛායේ කංකති කියන මේ අටතැන්හි අප සැක කරනවා කියන කාරණාව ඇතුලේ මේක ටිකක් විශාල මාත්‍රකාවක් තමයි. හැබැයි මේ ගැන ඉතාම පැහැදිලි වෙනවා නම් මම හිතනවා ඒක වැදගත් කියලා. ඒක තේරුම් ගැනීමේ පහසුවට මොකද ඔය අපේ පදුම ආශ්‍රම මතක් කළා වගේම මේ සංඝයා කියන වචනේ පිළිබඳව පවා මටත් ගොඩක් වෙලාවට ප්‍රශ්න ගැටළු ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ඒ පිළිබඳව තියෙන අවිනිශ්චිත ස්වභාවය සංඝයා කියලා කියන්නේ කවුද? සංඝයා කෙබඳු ආකාරයෙන්ද යුක්ත? එතකොට මේ ඒ වගේ සැකයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සංඝයාගේ සුප්‍රතිප්පන්න භාවය පිළිබඳව සැක කරනවා සමහර විටක. මේ වගේ තැන් අපිට දකින්න ලැබෙන නිසා මේ දේවල් ගැන අපි හාත්පස කතා කරනවා නම් ඉතාම වැදගත් බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගන්නට අවසරයි සංසේ. ඒක ඉතාම වටිනා කාරණාවක් සංසේ. මේ දවස්වල මේ අද වර්තමානෙ ගත්තත් අපේ මේ මිනිස්සු අතරත් තියෙන මතයක් සංසේ සමාජය අතර මේ සංඝයා කියන වටිනාකම තීරුම් ගන්න බෑ. ඉතින් මේකට හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා සන්නස මේ අපි ගත්තොත් අලගත් දූපම සූත්‍රයේ අරිට්ට කියන භික්ෂුන් වහන්සේත් ඔය මතෙම හිටියා. ඒ වගේ මතයක. ඒතර ඒ අරිට්ට කියන භික්ෂුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙලා කල්පනා කරනවා මේ
භාගතුන් වහන්සේ කියපු මේ විනය භාගතුන් වහන්සේ පනවපු පරාජික ආදී මේ විනය කියන දේවල් මේ එච්චර අන්තරායික නැහැ භාගතුන් වහන්සේ කියන තරම් අන්තරායික නැහැ මොකද මේ ස්වාමීන් වහන්සේට මේ හිතුනේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරලා භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල ලැබුණා ඒ වගේම ගිහි අයටත් සෝවාන් සකදාගාමි අනාගාමි සකදාගාමි මේ ටික මාර්ගඵල ටික ඒ විදිහටම පත් වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ නමුත් මේ මේ භික්ෂුන් වහන්සේලාට වෙනම විනය පනවලා පරාජික ආදී පනවලා එහෙම එතකොට මේ කාමයන්ගේ වැළකෙන්න කියලා භික්ෂුන් වහන්සේලාට කියන හැබැයි ගිහි අයට කියන්නේ නමුත් ගිහි අයත් මඟ පල ලැබුණා එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මේ එකම කාරණාව මේ විනයෙන් වැඩක් නැහැ කියලා මේ ඔන්න එතකොට ඒ සංඝයාගේ අනුගමනය කරන විනය අන්තරායිකයි ඒක රැකීම එච්චර වැදගත් නැහැ කියලා මත් එකටපත් වෙලා ඔන්න මේ තීරණය කරනවා ඒ වගේ ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒක විමසද්දී ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුවෙන් අහනවා දැන් ඔබ ඔය මතේ ඉන්නවනම් ඔබට මේ ධර්මයේ උණුසුමත් ලැබිලා තියෙනවද කියලා එතකොට ඒ වගේ මේ සංඝයාගේ සන්නස විනය කියන එක දැන් සංඝයා වහන්සේලා රකින්න විනය තුල අපිට හිතා ගන්න බැරි අර්ථයක් ගැබ් වෙලා තිනවා ඒක මේ ගිහියට තේරෙන්නේ නැහැ ඊට පස්සේ තව උදාහරණයක් සන්නස අපේ භාගතුන් වහන්සේත් මේ සංඝයාගේ තියෙන ගුණය කොච්චරද කියනවනම් අර තමන්ගේම තමන්ව පෝෂණය කරපු මෞතුමිය සිවුරක් හදලා පූජා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිවුරත් භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඝයාට පූජා කරන්න. මොකද මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන එකටත් වඩා මේ සංඝයා සතු ගුණය අධිකයි අප්‍රමාණයි. ඉතින් ඒ බව එහෙම තියෙද්දිත් අපේ ගිහි සමාජයේ යම් කෙනෙක් ඒ විදිය මතයක් කරන මේ කවුරු හරි ගිහි කෙනෙක් මගපල් ලැබුවොත් එයා තමයි නියම සංඝ කියන එක සහ මේ භික්ෂු සංඝ අතර කියන දෙක පටලගත්තොත් ස්වාමීන් වහන්සේ ඒක ලොකු අනර්ථයක් සහ මේ අර ධර්මයේ උණුසුමවත් ලැබිලා නැති පුද්ගලෙක් තමයි එහෙම කියන්නේ. ඉතින් එහෙම මතයක් යමක් ඉදිරිපත් කරනවා නම් මේ ගිහිව මඟපල් ලැබුවම එයත් සංඝ ඒ වගේම මේ භික්ෂු සංඝයම වෙනසක් නැමේ සිවුර දාගත්තා කියලා කහපාට සිවුරක් පොරවගත්තා කියලා සංඝ නැහැ කියලා යමක් කියනවා නම් අර අරිට්ඨ භික්ෂුවට භාගතුන් වහන්සේ දේශනා කරා වගේ ඒ කෙනාටත් කියන්න තියෙන මේ ධර්මයේ උණුසුමවත් ලැබිලා නැහැ. මොකද මේ විනය තුල විනයෝ නාම සාසනස් ආයු විනය තිතේ සාසනං තිතං හෝති. මේ විනය කියන දේ තුල තමයි සාසනේ ආයුෂ පවතින්නේ. ඉතින් විනය මත පිළිපදලා තමයි සසුන පවතින්නේ. කෙනෙකුට මඟපල ලබන්න පුළුවන් ගිහි කෙනෙක්ට ස්වාමීන් වහන්සේ නමට මඟපලයකට යන්න පුළුවන්කම තියෙන්නේ මේ විනය නිසා. එතකොට විනය තුල අපි නොදන්න බොහෝ ගැඹුරු පැත්තක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ අපි විචිකිච්ඡා නීවරණේ කතා කරද්දී ස්වාමීන් වහන්සේලා මතක් කරා වගේ ඇත්තටම විචිකිච්ඡා නීවරණය මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ අනිත් නිවන්ට වඩා ඉතාමත්ම ප්‍රබල දෙයක්ද කියලා. අනිත් හතරටම වඩා. මොකද යම් කිසි කෙනෙක්ට දැන් මේ විචිකිච්ඡා නීවරණයටම විචිකිච්ඡාවටම අර සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් එකතුන ගමන් ඒක සංයෝජනයක් බවට වර්ධනය වෙනවා. ඉතින් සසරටම ඇදලා දානවා. ඒතර මේ පළවෙනි මාර්ගයේදී එහෙම නැත්නම් සුවාන් මාර්ගයේදී දුරු වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන කියන්නේ අධික ප්‍රබලම් බන්ධන. මේක රහත් වෙනවට වඩා අමාරු දෙයක් මේ පළවෙනි සෝතාපන්න මාර්ගසිත ලැබනවා කියන එක. ඒ නිසා මේ විචිකිච්ඡාව ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට ඒක නීවරණයක් විදිහටත් වෙනවා. ඒ වගේම සංයෝජනත් බවට පත් වෙනවා. එතකොට තවදුරටත් මේ විචිකිච්ඡාව ගැන කතා කරොත් දැන් අපි කතා කරා හැම නීවරණයකම ඒ නීවරණය දවාලන යම්කිසි ධ්‍යානාංගයක් තියෙනවා. එතකොට ඒකදී ලස්සන කාරණාව කටකතාදී පැහැදිලි කරනවා. අපිට මේ විචිකිච්ඡාව දවාලන්න පුරුවන් ਵਿਚාරෙන් කියනවා. එතකොට කෙනෙක් හොඳට නුවණින් අර යෝනිසෝ මනසිකාරය කියන. ඒ කියන්නේ අර නුවණැස නුවණ යොමු කළ යුතු තැන්වල නුවණ යෙදිය යුතු තැන්වල හොඳ මානසිකාරය කරනවා නම් අන්න ඒ කෙනාට එතන ਵਿਚාරය කියන සිද්ධිය සිද්ධ වෙනවා. එනේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් ලෝකේ දිග පළල අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ බිත්තරයක් කොහොමද මුලින්ම ආවේ බිත්තරයේද කිලිද වගේ ඒවා මේ අනවශ්‍ය තැන් නුවණින් විමසිය යුතු අනවශ්‍ය තැන්. එහෙම නැතුව අර බුද්ධ ආදී යටතැන් පිළිබඳව කෙනෙක් හොඳට නුවණින් විමසනවා නම් භාගතුන් වහන්සේ නමක් ඇයි ලෝකෙට පහළ වෙන්නේ ධර්මයක් අපිට මොකටද සංගය මොකටද පටිසම්පාද ධර්ම මොකටද ද මම කියන තැන යථාර්ථය ඊට පස්සේ අතීතේ අනාගතේ ඊට පස්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා මොකද ඔන්න ඔය තැන්වල කෙනෙක් විමසනවා නම් ස්වාමීන් වහන්සේ ඒක ඉතාම උපකාරයි මේ විචිකිච්ඡාව දුරු කරගන්න සහ එතනින් අර ਵਿਚාරේ කියන ධර්මේ වැඩෙන්න වැඩෙන්න අර විචිකිච්ඡාව කියන එක දවාලනවා ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල. එහෙමයි ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් අපේ ස්වාමීන් වහන්සේලා කතා කරා විචිකිච්ඡාව සැකය කියනදී සමහර විට මෙච්චර සාමින්නහසලා කරුණු කාරණා කියනකොටත් අපේ පින්වත් පිරිසට මේක කොයිතරම් දුරට උකහාගෙන අවබෝධයට පත් කරගෙන තියෙනවාද කියන කාරණාව ඒ ඇත්තම්ම ගැඹුරින් නුවණින් විමසන්න ඕනේ. ඒකට හේතුව තමයි විචිකිච්ඡාව. සාමින්නහසලා ගැඹුරින්ම මතක් කළා වගේ අපිට සෝවාන් වෙන්න තියෙන කියන්නේ
සංයෝජන ධර්මතාවයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරන්න ඕන. ඒකෙන් විචිකිච්ඡාව කියන සංයෝජනේ ප්‍රබලයි. අනිත් සංයෝජන වගේම විචිකිච්ඡාව. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක ප්‍රබලයි කියලා කිව්වේ ඕකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක්. අඳුරෙහි දිය බඳුනක් තිබ්බොත් යම්කිසි මිනිසෙක් ඇවිල්ලා මේ දිය බඳුනෙන් මූණ බැලුවට මූණ පේන්නේ නැහැ. නැත්තම් අපි ගත්තොත් එහෙම යම්කිසි කැඩපතක් අඳුරේ තියෙන කැඩපතක් ගාවට ගියාට ස්වාමීන් වහන්සේ අපේ මූණ පේන්නේ නැහැනේ. ඒ වගේ විචිකිච්ඡාවම තමයි ස්වාමීන් වහන්සේ අද යම්කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගඵලයකට පත් වෙන්නේ නැත්තම් සමහරක් වෙලාවට මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර ගැඹුරු දහමක් චතුරාර්ය සත්‍ය නොඑක් ආකාරයෙන් දේශනා කරනකොට ඒක හරියාකාරයෙන් වටහාගෙන මේ මාර්ගය තුළ විශ්වාසය ඇති කරගෙන යන්න බැරිකම තමයි යන්න නැතිකම තමයි ඒගොල්ලොන්ගේ සෝතාපට්ටි මාර්ග ඵලයට පත් නොවෙන්නම හේතුව. සමහර විට කෙනෙක් බණ අහනවා ඊට පස්සේ කාලයක් යනකොට ඒ ධර්ම දේශනාව ඒගොල්ලෝ වෙනස් කරනවා. ඒ මාර්ගපතේ වෙනස් කරනවා. තවත් ධර්ම දේශනා ඒ ඔස්සේ යන්න එපයි කියන නෙමෙයි. නමුත් අපිට මේ මාර්ගය හරියට අහුනොත් ස්වාමීන් වහන්ස අපිට තව අර කියන සෝතාපට්ටි මාර්ගඵලයට පත් වුණොත් එතනින් එහාට අපිට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සලා ගැඹුරු දහමක් දේශනා කරනකොට ඒ තුළ ඒ දහම් කාරණාව වඩන් නැතිකම. ඕකට සංගස අර මම කියපු උදාහරණයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විචිකිච්ඡාව ඇති වෙන්න හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ලෝකය පිළිබඳ නුවණින්, ඒ කියන්නේ සබ්බ සංඛාර සමතේ තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ සියලු සංස්කාර සමතේ කරන්න අවශ්‍ය ප්‍රතිපදාවේ තුල නැතිකම. ඒ වගේම කුම්මග්ග සේවනේ. ඒ කියන්නේ නොයෙකු වැරදි මාර්ගයන් සේවනය කිරීම. ඒ කියන්නේ අන්‍ය ශාසන හෝ වේවා නැතිනම් නොසිතියතු කාරණා ස්වාමීන් වහන්සේ මතක් කරා. මේ ලෝකේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කාරණාවන් හොයන්න එපයි කියලා. අචින්තියව කාරණා හොයන්න එපයි කියලා. එතකොට ඒ කාරණා ඔස්සේ මිනිස්සු හොයාගෙන යනවා. ඒ වගේම ගොඩක් වෙලාවට දායක පින්වත් පිරිස සමහරක් ප්‍රශ්න යොමු කරනකොට ඒක තේරෙනවා ඇත්තටම මේ කාරණාවන් නොසිතන්න ඕන දෙ බුදුරජාණන් වහන්සේ හරි වූ මාර්ගයක් දේශනා කරනකොට අපිට යන්න ඕන මාර්ගයක් දේශනා කරනකොට මේ ඊට පරිබාහිර වූ නොඑක් කාරණා ඔස්සේ හිතන ස්වභාවය වැඩි වෙන්නේ මේ විචිකිච්ඡාව කියන දේ තුලින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතසෝ ලීනත්ත හිතේ තියෙන නොයල්ම. අපිට යම් කිසි ගමනක් යන්න ඕන නම් අපිට හිතේ වීරියක් තියෙනට ඕන. එතකොට සමහරක් අය අහන කාරණාව තමයි මාර්ගය වැඩෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට හිතේ තියෙන චේතසෝ ලීනත්ව ස්වභාවය හිතේ තියෙන නොවැල්ම කියන කාරණාවෙන් එයා බොහෝ මේ පංච නීවරණයන්ගෙන් යටපත් වෙලා ඉන්න කෙනෙක්. එතකොට ඒ කෙනාට මේ පංච නීවරණයන් යටපත් වුණාට පස්සේ දකින්න පුළුවන් මේ ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන මේ භූමිකාව එයාට පේන්නේ නැති නිසා අර මුලදීම විචිකිච්ඡාවටපත් වෙන මේ මාර්ගේ වඩන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ, මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ, මේ මාර්ගෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා මුලදීම මේ මාර්ගේ වඩන්න නැතුව ඉන්නවා. වාගේ නොයෙක් කාරණා පිළිබඳව ගවේෂණය කරනකොට මේ කාරණා ස්වාමීන් වහන්සේලා මතක් කරන මේ කාරණා වගේම තමනුත් මේ ප්‍රායෝගිකව විචිකිච්ඡාව කියන කාරණාව තමන්ගේ ජීවිතය තුළ මේක අපේ ජීවිතෙන් පරිබාහිර කාරණාවක් නෙමෙයි. අද මම මේ මොහොතේදී අවිද්‍යාවෙන් යුක්තව ඉන්නේ මේ විචිකිච්ඡාව කියන දේ නිසා. එතකොට පංච උපාදානස්කන්ධයත් අසුර කරගෙන මේ පවතින සංයෝජන ධර්ම, නීවරණ ධර්ම තමන් යම්කිසි සීල සමාධියකට පත් වුණාට පස්සේ අපිටම දැක ගන්න පුළුවන්කම තියෙන ඇතම් අවස්ථාවලදී අපි හිර වෙලා ඉන්නේ කොතනද කියන දේ. අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තටම ස්වාමීන් වහන්සේ සිහිපත් කරා වගේ ස්වාමීන් වහන්ස මේ විචිකිච්ඡාව, මේ සැකය, මේ නිශ්චංචලකම, ස්ථාවරයක් නොමැතිකම කියන මේ කාරණාව බුද්ධ ආදී අටතැන් සැකය කිව්වත්, ලක්ෂණ රස පච්චුපත්තාන පදත්තාන ගැන කතා කරලා විචිකිච්ඡාව ගැන කතා කළත් මේ කියන කාරණාවේදී කියවුණු ඇත්තම මූලය ගත්තාම අර අපි අනවශ්‍ය තැනෙහිදී, නොසිතිය යුතු තැනෙහිදී, අන يعني ඒ දේ තුළ ස්ථාවරයකට එළඹෙන්න ඕනේ නැති තැනකදී බොරුවට ඒ ගැන හිතලා, ඒ ගැන විතර්ක කරලා, ඒ ගැන ස්ථාවරයන් වලට එළඹීමත්
එවැගේම අවශ්‍ය තැනේදී ධර්මයේ උනත් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මයේ කියන තැනේ එවැනි මූලයන් තුල අවශ්‍යම තැන් තුල ස්ථාවරයකට නොවැළඹීමක් අර ලෝකය සත්ව විෂය කර්ම විෂය වගේ මේ දේවල් තුල මූලයක් හොයන්න යෑමත් ඒක කෙලවරක් හොයන්න යෑමත් තුල ඇති වෙන මේ සැකය කියන කාරණාව තමයි සවිනාසම මේ සවිනාසල මේ පුරාවටම සාකච්ඡා කරේ එතනදී තේරුම් ගියපු දෙයක් තමයි සවිනාස අර වියත් පඬිතකමක් නිර්මාණය කරගත යුතු තැන අතහැරලා මේ ලෝකයක් නිර්මාණය වුණේ කොහොමද මේ කර්මයේ මූලම කොතනද සසරට ආව තැන මොකක්ද මේ අර අව්‍යක්තව කියන්නේ අධ්‍යයනයක් නොකළ යුතු තැන අපි බොරුවට මේක හොයනවා එතනදී අනවශ්‍ය තැනේදී මේ නුනුවණින් අනවශ්‍ය තැන නුනුවණින් මෙනෙහි කරත් වෙන්නේ අවසානට අර අර කියපු කාරණා වගේ සංවාස අවසානම තැනේදී ගත්තොත් ඒක අර මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙලා නතර වෙනවා ඒ අපිට ඒක ස්ථාවරයකට එන්න බෑනේ ඒක නිසා බුදුරණවහන්සේ ඍජුවම දේශනා කරනවා මේ පංච අචින්ත්‍ය ධර්ම කර්ම විශ්ය ගැන හිතන්න එපා සත්ව විශ්ය ගැන හිතන්න එපා ඒක අචින්ත්‍ය ඒක විශ්ය වෙන්නේ නැහැ ඒක හිතුවහම දැන් බුදුරජාණන් වහන්සේට අවිශ්යයි කියන කාරණාව නෙමෙයි හැබැයි අපිට ඒක විශ්ය නැහැ ඒක අපි ස්ථාවරයකට එළමෙන්න බෑ හැබැයි මේ විචිකිච්ඡාව මේ සැකය කියන කාරණාව නිර්මාණය වෙනකොට ඇති වෙන්නේ අපි හිතමුකෝ බුද්ධ ආදී අටතැන්හි කියලා එතකොට අපි නියම බෞද්ධයෙකු වශයෙන් නම් අපි ඇත්තටම නිර්වාණගාමී මගේ යනවනම් මේ සග්ගාවරණ මග්ගාවරණ කියන දෙක තුල නම් අපි යන්නේ එදේ තුල ගමන් කරනවා නම් අපිට අර බුද්ධ ආදී අටතැන්හි සැකය නිර්මාණය වෙන්න හේතුුනේ කොහොමද මේ සැකය කියන කාරණාව අර ඒ දේ තුල ස්ථාවරයක් නැතිකම අපි අනවශ්‍ය දේ තුල ස්ථාවර වෙන්න කිව්වොත් වෙන්නේ ව්‍යාකූල වීමක් හැබැයි අපි අර පටිච්ච සමුප්පාද ධර්මය ගන්නකොට සමහර දැන් පටිච්ච සමුප්පාද ධර්මය කියන තැන ස්ථාවර වුණු කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයක් පවත්වන්නේ නැහැ ධර්මය සංගයා තෙරුවන කියන තැන සැකයක් පවත්වන්නේ අර දෙමන් සංධියකට පැමිණෙනු නොදන්නා පුද්ගලයා රැවටෙනවා හැබැයි දෙමන් සංධියකට පැමිණෙනු දන්න පුද්ගලයා ඔය දේ රැවටෙන්නේ නැහැ එයා දන්නවා මේ පාරේ යන්න ඕනේ මේ පාරේ යන්න ඕනේ අර අවශ්‍යම තැනේදී අනවශ්‍ය විදිහට කුකුසක් ඇති වෙන්නේ නැති විදිහ තමන් ස්ථාවරයකට එළමෙනවනම් මේ ධර්මයේ තුල අන්න ඒ පුද්ගලයා විචිකිච්ඡාව කියන දේ දුරු කරනවා එතකොට තේරෙනවා මේ විචිකිච්ඡාව කියන කාරණාව අනවශ්‍ය තැනෙහිදී තමන්ට තමන් ප්‍රත්‍යක්ෂ يعني තමන් සොයන් චින්තනයකින් ස්ථාවරයකට එළඹෙන්න බෑ නම් ඒ තමයි විචිකිච්ඡාව. ඒ තමයි සැකය. කුමක්ද කියන කාරණාව. එතකොට ඒබඳු කාරණාවක් තුල ප්‍රත්‍යක්ෂ වෙනවා නම් අපි දැනගන්න ඕනේ අපි අපේ ජීවිතය තුල හරි ලෞකික ජීවිතය හරි මේ නිර්වාණගාමි මාර්ගයේ උනත් ධර්මය කියන්නේ මොකක්ද කියන සැකයක් මට ඉදිරිපත් වෙනවා නම් ඇත්තටම ධර්මය කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද කියන කාරණාවක් නම් නිවන කියන්නේ මොකක්ද කියලා මම තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔය වගේ ප්‍රතිපදාවන් තියෙන්නේ. ඒකට යෝනිසෝ මනසිකාරය නිර්මාණය වෙන්නේ සැකය අයෝනිසෝ මනසිකාරය මේ විචිකිච්ඡාව කියන කාරණාව අයෝනිසෝ මනසිකාරය තුළ මෙනෙහි කිරීමට යන්නේ. එතකොට අනවශ්‍ය තැනේදී මේ සැකය කියන කාරණාව මෙනෙහි කරන්න අපිට සිද්ධ වෙන්නේ නැති විචිකිච්ඡාව කියන එකත් නිර්මාණය වෙනවා. උපන් විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්නෙත් නැහැ. නූපන් විචිකිච්ඡාව වර්ධනයට පත් වෙනවා. එතකොට මේ සැකය කියන එක යටපත් කරගන්න නම් අපි සිද්ධ කරගන්න ඕනේ දේ තමයි එබඳු සැකයක් තමන් තුළ මන් තුළ නම් තමන් තුළ ඇති වෙන සැකය නැති නොවන විදිහට මම ස්ථාවරයකට පැමිණෙන්න ඕනේ ධර්මයේ තුළ. එතකොට එබඳු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කිරී සැකයක් පවත්වන්නේ නැහැ. එයා දන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේකයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේකයි. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ කිරී පැහැදිය යුතුයි. අවබෝධයෙන් යුක්තයි. ඒ නිසා සමිනාස මේ සැකය කියන විචිකිච්ඡාව කියන කාරණාව මේ සාකච්ඡාව තුළම මේ සාකච්ඡාව වුණේ මෙන්න මේ අර අනවශ්‍ය තැනේදී කුකුස් කරන්න යනවා අවශ්‍ය තැනේදී තමන් ඒ පිළිබඳ ස්ථාවරයක් නැහැ. ඒ නිසා තමයි මේ සැකය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සැකය කොහොමද දුරු කරගන්නේ කියන කාරණාවත් ඉතාම වැදගත් වෙයි කියලා හිතන සංඥාස සාකච්ඡා වෙනවන ඉදිරියට මේ පිළිබඳව. එතකොට දැන් විචිකිච්ඡාව පිළිබඳව අපි විවිධ මානයන් ඔස්සේ මේ හඳුනාගත්ත දැන් මොකද්ද විචිකිච්ඡාව ලක්ෂණ රස පච්චපත්තන පදත්තාන වශයෙන් ඒ වගේම අවසාන වශයෙන් පැහැදිලි කෙරුණේ දැන් අයෝනිසෝ මනසිකාරයේ මුල් කරගෙන කොහොමද විචිකිච්ඡාව පවතින්නේ කියන එක පිළිබඳව මොකද විචිකිච්ඡාවට තියෙන මේ ආසන්නතම හේතුව බවට පත් වෙලා තියෙන අයෝනිසෝ මනසිකාරයේ නුනුවණින් මෙනෙහි කිරීම. ඒක තියෙනවා නම් විචිකිච්ඡාව නූපන් එකත් උපදින උපන් එකත් වැඩි දියුණු වෙනවා. ඒතට නොසිතිය යුතු විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳව ඒ කියන්නේ නොසිතිය යුතුයි කියන එකෙන් අදහස් කරන්නේ අපි දැන් භාග්‍යතුන් වහන්සේ ලෝකයට දේශනා කරන්නේ නිවන් දකින්නට අවසි ධර්මයෙන් දේශනා කරන්නේ අවසි කරුණු තමයි දේශනා කරන්නේ.
අර සිංසපාවනේට වැඩම කරලා ඇටීරිය කොළ ටිකක් අතට අරගෙන භාග්‍යතුනාස දේශනා කරනවානේ අවබෝධ කරගෙන මම දේශනා නොකරන කොටස මේ මුළු ඇටීරිය වනයේම තියෙන කොළතරම් විශාල ප්‍රමාණයක් නම් මම අවබෝධ කරගෙන දේශනා කරන කොටස මේ අතේ තිබෙන ඇටීරිය කොළ ටික තරම් ඉතාම සල්ප ප්‍රමාණයක් කියලා. මොකද අනිත් කොටස් ටික මේ කෙනෙකුට නිවන් මඟ උපදව ගැනීම සඳහා හේතු වෙන්නේ නැහැ. හේතු වෙන ටික නිවන් මඟ උපදව ගැනීම සඳහා අවශ්‍ය ටික දේශනා කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ සවිශාල අපිට ප්‍රමාණ කළ නොහැකි ප්‍රමාණයක තිබුණාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අපි නුවණින් විමසිය යුතු කොටස තමයි අපිට පෙන්වලා තියෙන්නේ. එහෙනම් ඒ කොටසින් එහාට ගිහිල්ලා අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ මේවා ඕනෝට වඩා හිතන්නේ ගියොත් මේ විෂයන් තුළ එක්ක දෙපැත්තක් තියෙනවා. කරුණු දෙකකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එක්ක වෙහෙසක් මානසික වෙහෙසක් තියෙනවා සිතීම තුළ, අනිත් එක විඝාතයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ට මේ මානසික රෝගී තත්ත්වයන් උපදව ගන්න වැළඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ විෂයන් පිළිබඳව ලෝක විෂය පිළිබඳව එක්ක අපි හොයන්න යනවා ප්‍රමාණයක් නැතු. ඉතින් ඒ වගේ කාරණාවන් ගියත් සමහරවිට කර්ම විශ්ය පිළිබඳව හොයන්න යනවා. කර්මයේ බලපෑම කොහොමද වෙන්නේ? අපිට විශ්ය වෙන ප්‍රමාණයක් තියෙන, අපේ විශ්යට හසු නොවන ප්‍රමාණය ඉතාමත් විශාලයි. ඒව ගැන අපි තර්ක විතර්ක කරමින්, වාද විවාද කරමින්, අයෝනිසෝ මනසිකාරයේ පවත්තන්න යනවා නම්, ඒ වගේ පැති ඔස්සේ අපි කරුණු මෙනෙහි කරන්නට යෑම තුල සිද්ධ වෙන දේ තමයි මේ විචිකිච්ඡාව කියන දේ ගොඩ නැගීම. ඒ නිසා විචිකිච්ඡාව අපි ප්‍රහාණය කරගන්නට නම් මේ අයෝනිසෝ මනසිකාරයේ දුරු කළ යෝනිසෝ මනසිකාරයේ උපදවා ගැනීම අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි. අවසරයි සයින්හස. එතකොට අපි මේ සාකච්ඡා තුළින් කතා කරන්නට යෙදුනා නිවන ආවරණය කරන ධර්ම පිළිබඳව, නැත්නම් මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව. එතකොට අපි කලින් සාකච්ඡාවලදී කතා කරා මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තේන මිදිය සහ උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ ධර්ම පිළිබඳව. එතකොට අද දවසේදී අපි කතා කළා මේ විචිකිච්ඡාව කියන නීවරණ ධර්මය කොයි වගේද, සහ ඒ විචිකිච්ඡාව කියන නීවරණ ධර්මයේ ස්වභාවය මොන වගේද කියන කාරණාව අපිට මේ අද සාකච්ඡාව තුළින් කතා කරන්නට පුළුවන්කම ලැබුණා. එතකොට අද මේ සාකච්ඡාවෙන් අපිට හොඳට අහන්න ලැබුණ දෙයක් තමයි මේ විචිකිච්ඡාව තුළදී අර බුද්ධේකංකති, ධම්මේකංකති, සංඝේකංකති කියන කාරණාවන් පිළිබඳව. එතකොට යම්කිසි කෙනෙකුට මේ විචිකිච්ඡාව කියන නීවරණය යටපත් කරගන්න ඕන නම් අපිට විචිකිච්ඡාව කියන නීවරණ ධර්ම යටපත් කරගන්නකොට ඒකට උපකාරී වෙන ප්‍රධානම කරුණක් තමයි, ඒ කාරණාව අතුරින් ප්‍රධානම කාරණාවක් තමයි මේ කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍රයේ ආශ්‍රය කරනකොට මේ විචිකිච්ඡාව කියන නීවරණ ධර්මයේ යටපත් කරගන්නේ හරිම ලේසි. මොකද යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සකයි නම්, ධර්ම රත්නයේ සකයි නම්, සංඝ රත්නයේ සකයි නම්, එතනින් එහාට මාර්ගඵලයක් ලැබනවා කියන එක ඊතරම් ලේසි පහසු කාරණාවක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට සකයි නම්, ධර්ම රත්නයේ සංඝ රත්නයේ සකයි කියනවා නම්, ඒ කෙනාට කවදාවත් මාර්ගඵලයක් ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළදී සුමේද තාපසවරයා වෙලා ඉන්නකොට එදා ඒ උතුම් අරහත්ත්වය ලැබලා, නැත්තම් උතුම් නිවන ලැබලා නිවන සාක්ෂාත් කරගන්නට ලැබුණේ අවස්ථාව අතහැරලා මේ සංසාරයේ සාරාංශික කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරලා ඔබ අප වෙනුවෙන්, අපි හැමෝම වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පාරමී ධර්මයන් පිරුවේ. එතකොට ඒ ගමන තුලදී තමන්ගේ ඇස් මස් ලේ, ඒ ශාරීරික සියලුම කොටස්, ඒ වගේම ඒ කියන්නේ පාරමී, උපපාරමී, පරමර්ථ පාරමී කියන ආකාරයට මේ සාරාංශික කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරන්නට යෙදුණා. එතකොට ඒ කාලය තුලදී උන්වහන්සේ විඳපු දුක මෙච්චරයි කියලා කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේ දුකක් ඉඳලා උතුම් බුද්ධත්වයේ අවබෝධ කරගෙන, ඒ බුද්ධත්වයේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය, ඒ ධර්මය සැක කරනවා නම්, ඒ උතුම් බුද්ධත්වයේ සැක කරනවා නම්, ඒ ධර්මයේ අනුව ගිහිල්ලා, බුදුරජාණන් වහන්සේ අනුව ගිහිල්ලා
ඒ පිහිට පිළිසරණ ලබාගත් වේ ශ්‍රාවක මහා සංඝරත්නය යම් කිසි කෙනෙක් සැක කරනවා නම් ඒ සැක කරන කෙනාට කවදාවත් මාර්ගඵලයක් ලබන්නට සසරින් එතර වෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව කතා කරනකොට අපිට දකින්නට පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ ශාසනයේ වැඩ සිටිය ශ්‍රද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර ඒ වක්කලි මහතෙරුන් වහන්සේ. එතකොට වක්කලි මහතෙරුන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරනකොට මේ හිතේ ඇතිවන විචිකිච්ඡාව දුරු කරගන්න ඒක ලොකු උපකාරයක් වෙන අපිට. දැන් වක්කලි තෙරුන් වහන්සේගේ කතාව පිළිබඳව අපි බලනකොට කෙටියෙන් නමුත් වක්කලි තෙරුන් වහන්සේගේ ජීවිතය තුළදී උන්වහන්සේ සැවැත් නුවර උප්පත්තිය ලැබලා බ්‍රාහ්මණ කුලයක ටිකක් වයසට ගිහිල්ලා ඉන්නකොට එක දවසක් දැක්කා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිනකොට දැකලා බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය පිළිබඳව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව පැහැදිලා උන්වහන්සේ දිහා බලාගෙන ඉඳලා හිතන මේක මෙතනින් නතර කරලා බුදුරජාණන් වහන්සේ මෙතනින් දැක්කට මදි මට නිතර නිතර දකින්න තියෙනවා කොයිතරම් හොඳයිද කියලා ඒ වක්කලි තෙරුන් වහන්සේ නැත්තම් ඒ බ්‍රහ්මණයා කල්පනා කරනවා. ඉතින් මෙහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පැවිදි වෙනවා. පැවිදිලා බුදුරජාණන් වහන්සේ කොයි වගේ තැනකදී මොන අවස්ථාවකද හරි දකින්න ලැබුණොත් ඒ ශාසනය තුළදී සජ්ජහායනා කිරීම මේ වගේම කමඨහන් මෙනෙහි කිරීම මේ කියන දේවල් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මුකුත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනාගේ නුවණ මුහුකුරා යනකම් බලාගෙන ඉඳලා එක දවසක් අවවාද කරනවා වක්කලි මේ කුණු ශරීරයේ දිහා බලාගෙන ඉඳලා ඇති ඵලය මොකක්ද? බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් නැත්තම් යම් කිසි කෙනෙක් ධර්මයේ දකින්නවා නම් ඒ කෙනා මාව දකින්නවා කියලා එදා ඒ වක්කලි තෙරුන් වහන්සේට අවවාද කරනවා. ඉතින් එහෙම අවවාද කරලත් වක්කලි තෙරුන් වහන්සේ නැවත නැවතත් බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දිහා උන්වහන්සේගේ ඒ රූප සම්පත්තිය දිහා බලාගෙනම ඉන්නවා. ශරීරය දිහා බලාගෙන ඉන්නවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත ඒ ශරීරය දිහාම නැවත නැවතත් බලමින් වාසය කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ වක්කලි තෙරුන් වහන්සේ කවදාවත් සංවේගය උපදින්නේ නැතුව ධර්මාබෝධය ලබන්නේ නැහැ කියලා දැනගෙන එක දවසක් වස් ආරාධනා කරන අවස්ථාවේ උන්වහන්සේව ඉවත් කළා දානවා. ඉතින් ඒ ඉවත් කළ දැම්මයින් පස්සේ මට බුදුරජාණන් වහන්සේ මාස 3ක් දකින්නට ලැබෙන්නේ නැත්තම් මගේ ජීවිතයෙන් ඇති ඵලයක් නැහැ කියලා ගිජකූට පර්වතයට නැගලා ජීවිතේ නැති කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ජීවිතේ නැති කරගත්තොත් කවදාවත් මාර්ගඵලයක් ලබන්න බැහැ. ඒ නිසා පිහිට වෙන්නට ඕනි කියලා හිතලා ආලෝක ධාරාවක් විහිදුවනවා. විහිදුවලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ අවස්ථාවේ ධර්මයේ දේශනා කරමින් පස්සේ වක්කලි තෙරුන් වහන්සේ සිවිපිලිසෙඹාපස් සමග උතුම් අරහත් භාවයට පත් වෙනවා. ඉතින් මේ තමයි ශාසනයේ වැඩ සිටිය ශ්‍රද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් අතර අග්‍රස්ථානය ලැබපු තෙරුන් වහන්සේ. ඉතින් ඒ වගේ තෙරුන් වහන්සේලා අපි ඇසුරු කරනවා නම් නැත්තම් ඒ වගේ කල්යාණ මිත්‍රයන් අපිට ශ්‍රද්ධාවෙන් අධික කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් මම හිතනවා මේ හිතේ ඇතිවන විචිකිච්ඡා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව ඇතිවන මේ සැකය දුරු කරගන්න අපිට ඒක ඉමහත් උපකාරයක් බවට පත් වෙනවා කියලා. විචිකිච්ඡාව පිළිබඳව අපි හඳුනාගත්ත වගේ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්නට අපිට තිබෙන ප්‍රධානම හේතුව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ නිවැරදිව කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරු කරන කෙනෙකුට ලැබෙන දේ තමයි බහුශ්‍රුත බව. මේ බහුශ්‍රුත භාවය ඉතාම වැදගත්. අපි ධර්ම විනය සජ්ජායනා වශයෙන් කටපාඩම් කරගෙන ඒවා දරාගෙන අපිට මෙනෙහි කරන්න පුළුවන් මට්ටමින් තියෙනවා නම් අපිට ඕනම ප්‍රශ්නයකට විසඳුමක් ධර්මානුකූලව ලබා ගන්න පුළුවන්කම තියෙන. ඒ පැත්ත අඩු වෙනකොට තමයි විවිධ ප්‍රශ්න ගැටලු මිනිස්සුන්ට ඇති වෙන්නේ, විචිකිච්ඡාවට ඉඩ සැලසෙන්නේ. හරියට ධර්මයේ විමසන්න තේරෙනවා නම්, පටිච්චසමුප්පාදාදී ගැඹුරු ධර්ම විශ්ය දන්නවා නම් ඒ කෙනාට විචිකිච්ඡාව උපදින්න තියෙන හේතුව එයින්ම අඩු වෙලා යනවා. ඒ නිසා බහුශ්‍රුත බව ඊටාම වැදගත්.
බහුශ්‍රත බව තියනවා වගේම බහුශ්‍රත බව තියන කෙනාට උනත් පරිපුච්ඡකතාව වැදගත්. පරිපුච්ඡකතා කියලා කියන්නේ නැවත නැවත විමසා තවත් කල්යාණ මිත්‍රයින් සමග සාකච්ඡා කරමින් විමසා දැන ගැනීම පරිපුච්ඡකතාව. ඉතින් ඒකත් ඊටාම වැදගත්කමක් තියෙනවා. ඒ වගේම විනයේ පකතඤ්ඤතා කියලා කියන අපි විනයේ හිතිබෙන සවිශද බව. ඒ කියන්නේ සීලය පිළිබඳව ඔබනම් ගිහික් පින්නතෙක් නම් සීලය පිළිබඳව භික්ෂුන් වහන්සේලා විනය පිළිබඳව තිබෙන ගැඹුරු දැනුම ඒවා විශ්ලේෂණය කරගන්න ආපත්‍ය අනාපත්‍යින් පිළිබඳව දැනගන්න බව මේ හැමදේම අපිට මේ විචිකිච්ඡාව දුරු කරගන්නට උපකාර වෙන දේ. ඒ වගේම යෝනිසෝ මානසිකාරය සහ අපිට ඒ සඳහා යොමු නැමුණු මනස කියන එකත් ඊටාම වැදගත් වෙනවා මේ විචිකිච්ඡාව දුරු කරගන්නට. ඉතින් විචිකිච්ඡාව කියන ධර්මය ඉවත් කර ගැනීමේදී මේ කරුණ පිළිබඳ ඔබ වඩා සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් විචිකිච්ඡාව කියන එකේ අපේ ජීවිතයේ යෙදීම සහ භාවිතය පිළිබඳවත් ඒ දුරු කර ගැනීම පිළිබඳවත් අපිට පුළුවන් තවදුරටත් විස්තරාත්මකව සාකච්ඡා කරන්නට ඉදිරි වැඩසටහන් තුළදී. ඉතින් කල්පනා කරගන්න අද මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඔබ හැම දිනාමත් වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනා. මේ රැස් කරගත්ත සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා කැනඩාවේ පදිංචි ලක්ෂ්මන් මහත්මයා, සුමේදා මහත්මිය සහ දෙවුනි චිරත් සහ සතිනි කියන දූදරුවන් විසින්, දූදරුවන් ඇතුළු පිරිස විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මේගේ සිළුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ දෙපාර්ශ්වයේම මේගේ ඥාතීන් ප්‍රධාන ඔබ සිළු දෙනා නමින්ම මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් වින් බලාපොරොත්තු සිටිනම් ඒ සෑම සිළු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයන් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා හැම දිනාම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවේහි දායකත්වයේගෙන කටයුතු කරන ඒ කැනඩාවේ පදිංචි ලක්ෂ්මන් මහත්මයා, සුමේදා මහත්මිය, ඒ දෙවුනි චිරත් සහ සතිනි යන දරු පිරිස ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ සිළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.